ජනාධිපතිවරණයට දින ලංවෙත්ම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැඩි උණුසුමක් ඇති වී තිබෙනවා. අපේ රටේ ඡන්ද කාලසටහන තුළ තිබෙන අතිශය උණුසුම් සෑම දිනකම අවධානය වැඩි මැතිවරණයේ බවට ජනාධිපතිවරණය පත් වී තිබෙන නිසා වෙන්නේ උණුසුම එන්න එන්නම වැඩි. ජනාධිපතිවරණය ඉලක්ක කරගත් තැපැල් ඡන්ද විමසීම සඳහා ලබා දී තිබුණා දින 3ක කාලයක්. ඒ වගේම එම දිනවල තැපැල් ඡන්දය භාවිත කරන්න බැරි අය වෙනුවෙන් තවත් දින දෙකක් ලබා දීම නියමිතයි. කෙසේ වෙතත් අපි එතනින් වැඩේ පටන් ගනිමු. විකුණන රට රැකගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. දිවයින පුවත්පත වාර්තා කරනවා අරයාට මෙයාට තැපැල් ඡන්ද වැටුණු හැටි ගැන කියන කතා බොරු. එහෙම කතා මැතිවරණ වරදක්. කොළඹ 90%කට වඩා තැපැල් ඡන්දය දුන්නා කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ කියයි කියලාද රනිල් ධර්මසේන තමයි තොරතුරු වාර්තා කරන්නේ. භාවිත කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණ ලැබී ඇද්දැයි කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබෙනවා. ඇතම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හා ඔවුන් විසින් මෙහෙවන සමාජ මාධ්‍ය කණ්ඩායම් තමන්ට තැපැල් ඡන්දයේදී වැඩි වාසියක් ඇතැයි කරන ප්‍රකාශ මැතිවරණ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි බවත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතයේ 90%කට වඩා වැඩි බවයි කිසිදු මැතිවරණ නීති කඩකිරීමක් වාර්තා නොවූ බවත් ඔහු සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කළ තිබෙනවා. ඡන්දය භාවිත කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබේ. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යම් නීති රාමුවන් තුල තමයි සිද්ධ කළ යුත්තේ. ඡන්දය භාවිත කිරීම තැපැල් ඡන්දය හෝ වන්නට පුළුවන්, මෙරත් ඕනෑම ඡන්දයක් වන්නට පුළුවන්. මේක ඉතින් නේද Facebook වල දාන්න ෆොටෝස් ගහන්න ඕනේ නම් ওই ඡන්ද රහසිගතව තියන්න ඕනේ නැහනේ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ දේශපාලඥයාට වැඩ වරදේ. රසුල දිල්හර ගමකිය අද තොරතුරු වාර්තා කරනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට අන් අයෙකු සලකුණ කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක්ගෙන සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලඥයෙකුට එරෙහිව වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එම පුද්ගලයා APRLF සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සමාජිකයෙකු වන අතර ඔහු වවුනියාවේ රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්ද සලකුණු කරන මධ්‍යස්ථානයට ගොස් සිටියේදී මෙම ක්‍රියාව සිදු කර තිබෙනවා. ඔහු එම නිල තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ කුමක්දැයි මෙතෙක් කෙළවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එම ස්ථානයේ කුමක්දැයි තහවුරු කරගත හැකි බව තමයි වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ. ඔහු සමාජ මාධ්‍ය වෙත යොමුකට ඇත්තේ දෙමළ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක් කියලාද වාර්තා කර තිබෙනවා. දිනමින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. අපි එතනින් නාවුතින් දිවයින පුවත්පතට නුවරඑළියේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන අසල පවත්වන්නට ගිය දේශපාලන රැස්වීම් කිහිපයක් අත්තිටුවයි කියලා අද වාර්තා කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සංවිධාන කරමින් තිබූ දේශපාලන රැස්වීම් කිහිපයක් අවලංගු කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා විසින් ඊයේ පියවරගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කර තිබෙනවා. තැපැල් ඡන්ද විමසීමේ තුන්වන දිනේ වූ ඊයේ සමස්තය ලෙස සාමකාමීව ඡන්ද ප්‍රකාශ වූ බවද එම සංවිධානය සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ. වීරකැටියේ හැටන් හෝමාගම ප්‍රදේශවල සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වුවද ඒවා ඡන්ද ප්‍රකාශ කිරීමට බාධාවක් නොවූ බවද සඳහන් වනවා. ඡන්ද ප්‍රකාශ කිරීම ඉතා උද්‍යෝගිමත්ව සිදු වූ බවත් මෙම දින තුනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකින්ට තමන්ගේ ආයතනයේ අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ලබන 11 සහ 12 කියන දින දෙකේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් ප්‍රකාශ කළා කියලා තමයි අද දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කරන්නේ. මේ වන විට මැතිවරණ පැමිණිලි 2460ක් ලැබී තිබෙන බවත් අද වාර්තා කරනවා රනිල් ධර්මසේන දිවයින පුවත්පතට. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳව තමන්ට ලැබුණු පැමිණිලි ප්‍රමාණය 2460ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. එම පැමිණිලි වලින් 2387ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම බවද සඳහන් වෙනවා. එමෙන්ම මේ දක්වා ලැබුණු පැමිණිලි වලින් 1707කට විසඳුම් ලබා දී ඇති අතර තවත් 753ක් විසඳීමට ක්‍රියා කරමින් පවතිනවා කියලා තමයි අද දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි දිනමින පුවත්පතේ තවත් තැනකට ගියොත් ජනපතිවරණ සමයේ සමාජ මාධ්‍ය පරිහරණය පරිස්සමින්
නෙත්මි පූජනී රත්නායක අද වාර්තා කරනවා දිනමින පුවත්පතට ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පළකිරීම් සිදු කිරීමේදී හා ඒවා හුවමාරු කිරීමේදී සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. මේ සම්බන්ධව අදහස් දැක්වූ එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේ පුද්ගලින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බවයි. විවිධ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් මැතිවරණ නීති යටතේ වරදකට හසු වී හැකි බවද එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සීලු පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ජනාධිපතිවරණය වන්නට පුළුවන්, මහමැතිවරණය වන්නට පුළුවන්, වෙනත් ඡන්දයක් වන්නට පුළුවන්. එය තීරණය කරන්නේ සමාජ මාධ්‍ය තුල කරන හැසිරීම බලලා නෙවෙයි, ජනතාවගේ පරමාධිපත්‍ය බොහොම රහසිගතව ඉතාමත්ව ප්‍රජාතන්ත්‍රවාදීව උරගා බැලීමෙන් තමයි ප්‍රතිඵල නිකුත් කිරීම. කවුද දිනන්නේ නේද, කවුද පරදින්නේ, කවුද විසිවෙන්නේ, ඔක්කොම තීරණය කරන්නේ. ඒ නිසා සමාජ මාධ්‍ය පරිහරණය බොහොමත්ම පරිස්සමින් කියලා තමයි කියන්නේ. සමහර තැන්වල සමාජ මාධ්‍ය පරිහරණය ගැන බැලුවට පස්සේ සමහර අය ගේ ප්‍රතිපත්ති රට හදන විදි අපි මෙහෙම කරන්නම් වගේ කියන දේවල් ඔක්කොම ඉවරයි සමාජ මාධ්‍යයේ හැසිරෙන හැසිරිල්ල දැක්කට පස්සේ.